අපේ රටේ සිනමා ඉතිහාසයේ නිල රචන දෙන්නෙක්ගෙන අපි කතා කරනවානේ. එක්කෙනෙක් රොක්මනී දේවි. එයින් පස්සේ මේ කිරුළට අපි වාදින්ම උරුමකම් කියන්නේ මාලිනී ෆොන්සේකා. කොහොම වුණත් රොක්මනී මාලිනී දෙන්නම අතම් පිට එකම ඉරණමකට මුහුණ දුන්නා. ඒ තමයි ඔවුන් හදපු ප්‍රතිරූපය ඇතුලේ ඔවුන්ට කොටු වෙන්නට සමහරලාට සිද්ධ වෙන එක. නමුත් මාලිනී මේ ප්‍රතිරූපගත විචාරකයන් හදපු ඒ ප්‍රතිරූපෙන් බය නැතුව ඉවත් වුණා ඒ දක්ෂ නිලියක් නිසා. කොහොම වුණත් එහෙම අවස්ථාවක් එනවා 1977 ජනවාරි මාසේ 21 වෙනිදා තිරගත වෙච්ච නීලා කියන චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ මාලනී රංගපාපු චරිතය දැක්ක අපේ විචාරකයන් ඔළුවේ අත ගහගත්තා. මේ ඔළුව අත ගැහ ගැනීම කොයි වගේද කිව්වොත් ඔවුන් ඒට පෙර මාලනීට රංගපෑම පිළිබඳ ඩිප්ලෝමා සම්මානයක් හම්බ වෙනවා මොස්කව් සිනමාවලදී එයා දැන් ලොකුලා. මේ චිත්‍රපටයේ මේ සම්මානය ආපහු අරන්යයි කියලා කතාවක් කිව්වා. ඒ ඇගේ රඟපෑමේ නරක ගැන නෙවෙයි. මේ ඇය ඇඳන් ඉන්න ඇතැම් ජවට ඇඳුම් නිසා කොට කලසමක් සහ තිසර කිම් පමණක් සැරසුණු ජවනිකාවක් මේ චිත්‍රපටයේ තිබුණා. මේ ජවනිකා දැක්ක අපේ අය සමහර අය සම්පූර්ණයෙන්ම ඔළුව අතගහගෙන මාලනී මේවා කියව රඟපාන්න එපා කියලා ඇයට සීමාවන් පනන්නට උත්සාහ කළා. නලගණ චිත්‍රපටයේදීත් රුක්මණීට මේ ඉරණම අත් වුණා. හැබැයි මොන වුණත් මාලිනී එහෙම එක එක්කෙනා කියපු දේවල් වලට සීමා වලට ලං නොවී ඇය තමන්ගේ අරංගපෑම කරගෙන ගියා. මේ නිසා ඇයගෙන් ඊට පසුත් බල සම්පන්න චරිත කිහිපයක් අපිට දැක ගන්නට ලැබුණා. මාලිනී මේ චිත්‍රපටයේ දියනාන දර්ශනයක් තිබුණා. ඒ ලස්සන කටවුට් එකක් තිබුණා මරදාන හන්දියේ හයි කළා. ඒ කාලේ මරදාන හන්දියේ වර්තමාන එල්බින්ස්ටන් සිනමාවට ඉහළින් නැත්තම් අද තියෙන වම් පැත්තෙන් එන පාලම ගාව දුම්රිය පාලම ගාව එකල ශාල චිත්‍රපට කටවුට් තිබුණා. මේ කටවුට් එක මාලනී තියනාන ජවනිකාවක් ඉතාම අපූර්වට රූගත කළ තිබුණ වතුරත් වැක්කරන ආකාරයට. කොහොම වුණත් එතුමිය නානවා බලන්න ගිහිල්ලා මෙතන රියානතුරු රාශියක් සිද්ධ වුණා. සමහර රියදුරු මේ ජවනිකාව ඈත ඉඳන් බලාගෙන ඇවිල්ලා තාප්පෙ හැප්පුණාට පස්සේ තමයි මතක් වෙන්නේ මේ කටවුට් එකක් කියලා. සහයම නැත්තම් උඩ බලාගෙන එලවන්න ගිහිල්ලත් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒ අවදී ඒක ඉතාම ප්‍රකට සිදුවීමක් වුණා අපේ සිනමා ඉතිහාසය. නීල චිත්‍රපටයට පාදක වෙන්නේ නීලයි ශීලයි කියන යාළුවෝ දෙන්නෙක් ගැන. නීල කියන්නේ මාලනී, ශීල කියන්නේ සුමන. මේ දෙන්නගෙන් නීල බොහොම සල්ලි තියෙනවා. එයා ජීවත් වෙන්නේ එයාගේ අම්මයි සහෝදරයයි එක්ක. කොහොම වුණත් මේ ඉස්කෝලේ තරඟයේදී ගීතයක් ගායනා කළා තව ශිෂ්‍යයෙක් දිරනවා. මේ ගීතේ මෙයාට වසඟ වෙලා නීලා එයාට පෙම්බදිනවා. කොහොම වුණත් පෙම්බදාගේ නම තිස්ස. තිස්ස ජීවත් වෙන්නේ නංගි අම්මයි එක්ක. අන්තිමට තිස්සගේ ප්‍රේමය යන්නේ නීලට නෙවෙයි ශීලාට. මේ නිසා කොහොම හරි අන්තිමට තිස්සත් ශීලාත් විවාහ වෙනවා. ශීලා මිය යනවා විවාහයෙන් පස්සේ වස වර්ගයක් ශරීරගත වෙලා. තිස්ස සැක කරන්නේ නීලව. මේ නිසාම ඇගෙන් පලිගන්නට ඇයව විවාහ කරගන්නවා. හැබැයි ඇත්තරම කවුද වස දුන්නේ? මේක තමයි මේ චිත්‍රපටය ඇතුලේ තිබුණු කතාන්දරය. මේ චිත්‍රපටයත් සෙසු චිත්‍රපට වගේම සටන් ගීත වගේම විකට ජවනිකාවලිනුත් පරිපූර්ණ වෙලා තිබුණා. කොහොමනම් මේ වගේ ෆ්ලැට් කැරක්ටර් එකක් වුණත් ඉතා හොඳින් රඟපාන්නට මාලනී ෆොන්සේකා දක්ෂතාව දැක්වුවා. අර විචාරකයන් ඇයව කොටු කරන්නට හැදුවට ඇයට එක දෙයක් කියදී ඇය ඒට සීමා වුණේ නැතුව ඇය ඉක්මවා ගියා. මේ චිත්‍රපටයෙන් තවත් පරණි ජනප්‍රිය නිලියක් නැවත සිනමාවට ආවා කාලයේ ඇවෑමෙන්. ඇය කලකට ඉහත පෙම්වතිය. මේ චිත්‍රපටයේ ඇය එන්නේ ශීලගේ අම්මගේ චරිතය රඟපාමින්, නැත්තම් සුමනා අමරසිංහගේ මවගේ චරිතය රඟපාමින්, ඇය සන්ධ්‍යා කුමාරි. කොහොම වුණත් චිත්‍රපටය සාර්ථකව තිරගත විත්තිය අමතක කරන්නට බැහැ. නීල චිත්‍රපටය නිෂ්පාදනය කළේ IJS චිත්‍රපට සමාගමෙන්. ඒ J.S.FERNANDO, ජෝ සුගන්දා සහ A.RAJU අධ්‍යක්ෂණය කළේ තිරනාට කැලිවේ ජෝ සුගන්දා. ජෝ සුගන්දා චිත්‍රපට දෙකයි අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ ඔහු තවත් චිත්‍රපටයක් තනන්නට ගියා. ඒ චිත්‍රපටය නිර්මාණය වුණේ නෑ. ඔහු මුලින් හැදුවේ ශීලා කියන චිත්‍රපටය. ජෝ සුගන්දා මාතලේ සිනමාහල් හිමියෙක්. කොහොම වුණත් 1983 ඔහුගේ සියලු දේපල ගිනිපත් කරනු ලැබුවා. චිත්‍රපටයේ දිවස් රචනා කළේ රංජිත් පෙරේරා, කැමරා අධ්‍යක්ෂණය කළ V.VAMADEVAN, චිත්‍රපටයේ සංස්කරණය කළේ S.V. චන්ද්‍රන්, සංගීත අධ්‍යක්ෂණය කළේ M.K. ROCKSAMY, මේ චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂණය ලෙස ඇන්ටන් ග්‍රෙගරි දායක වුණා සහාය අධ්‍යක්ෂණයට අමතරව. චිත්‍රපටය ගී රචනා කළේ ධර්මසිරි ගමගේ සහ කරුණාරත්න අබේසේකර,
H.R. ජෝතිපාලෙන් සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ සිහිනෙන් ඇවිදින් කියන ගීතය ජෝතිපාලෙන් ගායනා කළ මේ මගේ ශ්‍රී ලංකා දීපේ කියන ගීතය ජෝතිපාලත් සුජාතා අත්තනායකත් සොඳුරේ හදමල් ඊ වැදිලා වෙන ගීතය ගායනා කළා H.R. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ විරලී හැපිලා හිනෙහි දුවලා කියන ගීතය ජෝතිපාලෙන්ගේ තවත් ගීතයක් මේ මිහිරි ගීතේ ඒ වගේම ජෝතිපාලයන් මෙන්ම ලතා වල්පොල සුජාතා අත්තනායක ආරාධනා සංසාරයේ කියන ගීතේ ගායනා කළ තුන්වරකට තුන් දෙනෙක් විසින් මේ ගීතය අදටත් ජනප්‍රියයි. වේචන නිරූපණයෙන් ඩෙරෙක් ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂණයෙන් J.A. වින්සන්ට්, සරණ අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, නැටුම් නිර්මාණයෙන් ෆරිනා ලායි, ශ්‍රේණි ෆොන්සේකා සහ ශ්‍රීමත්, ශබ්ද පරිපාලනයෙන් KPK බාලසිංහම්, රසායනාගාර පරිපාලනයෙන් S. තිරණාවකරසුත්, නිෂ්පාදන කළමනාකරණයෙන් ලෙනි කුරුපුත් නීලාට දායක වුණා. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප කළේ V.VAMADEVAN කැමරා අධ්‍යක්ෂණයට අමතරව. චිත්‍රපටයේ හැඳල විජයා චිත්‍රාගාරයේදී තමයි රූපගත කළේ. තිස්ස විජේසුරේන්ද්‍ර, මානේ ෆොන්සේකා, සුමනා අමරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සන්ධ්‍යා කුමාරි, ශාන්ති ලේකා, මානෙල් වානගුරු, ලැටිෂියා ෆීරිස්, ෆරිනා ලායි, බන්දු සමරසිංහ ආදීන් චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයේ බුරාලි ඔරිට්ස්, ග්‍රෑන්ඩ් පාස් අශෝකා, වැල්ලවත්තේ රොක්සි, ගම්පහ ජයන්තා, නුගේකොඩ ලවීනියා, මහනුවර රීගල්, ගාලේ ක්වීන්ස්, මීගමේ කිංස්, දළුගම මොවිටෝන්, මොරටුව මානෙල් ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. චිත්‍රපටයේ මුල් වටේදී දවස් 73ක් තිරගත කිරීමට තරම් සාර්ථක වුණා. කොහොම වුණත් ජෝ සුගන්දා නැවත චිත්‍රපට නිර්මාණය කළේ නැහැ. මාලනි විචාරකයන් කවර දේ කිව්වත් ඇය රඟපෑමට කොටු නොවී ඇය චරිත කොටු කරගන්නතු ඇය පුළුල් රංගන අවකාශයන් ලබා ගත්තා.